සුවවත්කම විශේෂාංගය අදත් අපි ඔබ වෙනුවෙන් සූදානම් කරලායි තියෙන්නේ. සුබෝදෑසනක්. අදත් ඔබ මේ එක්ව සිටින්නේ සුවවත්කම වෛද්‍ය සාකච්ඡාවත් සමඟ. ඉතින් ඔබ දන්නවා ගිය සතියේ අපි කතා කරා හාට් ඇටැක්ස් ගැන. ඒ කියන්නේ හෘද රෝගයක් ගැන. කොහොමද අපිට හාට් ඇටැක් එකක් එන්නේ, කොහොමද අපි හාට් ඇටැක් එකක් ආවහම අඳුරගන්නේ, මේ වගේ වැදගත් දේවල් ටිකක් අපි කතා කරා. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙනවා මේ දෙවන පියවර වශයෙන් මේ හාට් ඇටැක් එකක් ආවම සිදු කළ යුතු පරීක්ෂණ මොනවද, ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද, මේ වගේ වැදගත් දේවල් ටිකක් කතා කරන්න. අදත් මම ආරාධනා කළේ ඩොක්ටර් සෝලිත් සේනානායකට. ඩොක්ටර් සෝලිත් සේනානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට ක්‍රියා කරනවා. සෝලිත්, ගුඩ් මෝර්නින් අගේන්. ඉතින් සෝලිත්, දැන් අපි ගිය සැරේ කතා කරානේ හාර්ට් ඇටැක්ස් කියලා, එහෙම නැත්නම් මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. හෘද රෝගයක් ආවම කොහොමද අපි අඳුරගන්නේ? හෘද රෝගයක් ආවම මොකද්ද කරන්න ඕනේ? හෘද රෝගයක් එන්නේ කාටද? ඔය වගේ දේවල් ගොඩාක් අපි කතා කරා. අපි කතා කර කර හිටියේ සෝලිත් ගිය සැරේ අන්තිම වතාවට කොහොමද අපි හෘද රෝගයක් ඇවිල්ලා වෛද්‍යවරයෙක් ගාවට ගිහාම මේක අඳුරගන්නේ, මොනවද කරන පරීක්ෂණ කියලා. අපි කතා කරා ECG පරීක්ෂණය ගැන. ඊට අමතරව සෝලිත් ඔය කරන දෙයක් නේද ඇන්ජියෝග්‍රෑම් එකක් කියන එක. මොකද්ද මේ ඇන්ජියෝග්‍රෑම් එකක් කියන්නේ? හෘද රෝගයක් ආවහම කරන පරීක්ෂණය මොකද්ද කියලා පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්නකෝ. අපි මං හිතන්නේ ගිය පාරත් කතා කළා මේ ඇන්ජියෝ පරීක්ෂණය කියන්නේ මොකද්ද, මූලික අපි ඒකේ මූලික තත්ත්වය මොකද්ද කියන එක කතා කළා. ඇන්ජියෝ පරීක්ෂණයක් කියලා අපි කතා කළේ හෘදයාබාධයක් ඇති වෙලා, හදිසි හෘදයාබාධ තත්ත්වයක් ඇති වෙලා ඉස්පිරිතාලට රෝහලකට ලෙඩෙක් ගියොත් අපිට මූලිකවම කර හැකි ප්‍රතිකාරයක්. ඒ කියන්නේ අපි කතා කරනවා, අපි ගිය පාර කතා කළා හෘදයාබාධයක් හැදි වෙන්නේ ඇත්තටම හෘදයේ කිරීටක දමනියක ඇති වෙන අවහිරතාවයක් උඩ ලේ කැටියක් හරි සම්පූර්ණයෙන්ම අවහිර වීමක් යටතේ ඇතිවන අර ලේ ගමනාගමනයේ අඩ හෘදය වස්තුවේ මාංශ පේශී වලට ලේ ගමනාගමනය අඩපණවීමේදී ඇතිවන තත්ත්වයක් කියලා. ඉතින් අපිට ඒකට ඒ වගේ තත්ත්වයකදී ලොකු හෘදයාබාධයක් කියන්නේ මේජර් හාර්ට් ඇටැක් හරි ස්ටෙමි කියන අපි තත්ත්වය යටතේ අපි කළ යුතු දේ තමයි හැකිඉක්මනින් ඒ අවහිර වෙච්ච නාලේ ලේ ගමනාගමනය ආයි ප්‍රතිස්ථාපනය කරන්න. ඉතින් ඒකට තියෙන මූලික ක්‍රමවේද වලින් ඇන්ජියෝග්‍රෑම් හරි ඇන්ජියෝ ප්ලාස්ටික් කියන්නේ යන එකනේ ඒ පරීක්ෂණය කළා අපිට පුළුවන් පින්තූරවල පෙන්වන්න. අපි කරන්නේ ඇත්තටම අතෙන් හරි කකුලෙන් හරි ගොඩක් වෙලාට රෝගියා නිර්වන්දනය කරන්නේ, රෝගියාට කියන්නේ වෙන්නේ මොනවද කියන එක ඔක්කොම පේනවා තේරෙනවා. කැක්කුමක් විදිහට එන්නේ අපි අතට දෙන ලෝකල් ඇනස්තටික්, ඒ කියන්නේ හිරිවට්ටන්න දෙන ඉන්ජෙක්ෂන් එකට අමතර ලොකු කැක්කුමක් එන්නේ නැහැ. හෘදයාබාධය ඒ කියන්නේ ඇතිවෙච්ච හෘදයාබාධයේ කැක්කුම ලෙඩාට ඒ වෙනකොටත් සමහර තියෙන්න පුළුවන්. අපි ගොඩක් කලවට වේදනානාශක දීලා ඒක කැක්කුම අඩු කරනවා. අපි අත හරි කකුල දිගේ අපි කියනවා කැතීට එකක් හෘදේ වස්තුවට යවලා ඒකෙන් අපි ඩයි පරීක්ෂණ සිහින් බටයක් වගේ යවලා ඒකෙන් අපි ඩයි පරීක්ෂණයක් කරලා හෘදේ වස්තුවේ තියෙන අර අපි කතා කරමු නාලවල අවහිර වීමක් තියෙනවද කියලා අඳුර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ අපි යවන නාලේ දිගේ බැලුමක්, ඒ කියන්නේ යවලා ඒ අවහිර වීම නැවත ඕපන් කරා. ඒ කියන්නේ අවහිර වෙලා තියෙන තැනට චූටි බලුන් එකක් වගේ යවලා බැලුම දිගාරිනවා. දිගාරින්න අපි මේ රූපරාමු පෙන්නමු. ඊට පස්සේ අපි කතා කළා වගේ ස්ටෙන්ට් එකක් නැත්තම් දැලක් අපි අවහිර වෙච්ච රුධිර නාලේ ඒ අවහිරතාවයේ තියෙන තැනට
දාලා ඒක දිගාරිනවා. එතකොට සාමාන්‍ය විදිහට ලේක ගමනාගමනයක නැවතත් ඒ රුධිර නාලයේ ප්‍රතිස්ථාපන වීමක් තමයි වෙන්නේ. ඉතින් අපි ඒක හැකි ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට අපි ඒක කළොත් හෘදේ ඒ ලේක ගමනාගමනයේ ඒ සිදුවන රුධිර නාලයෙන් හෘද වස්තුවට දෙන ප්‍රදේශයේ වෙන අර හානිය අවම කරගන්න පුළුවන්. මොකද කාලයත් යන්න යන්න හෘද වස්තුවේ සෛල මැරීමකට භාජනය වෙනවා ඔක්සිජන් ප්‍රමාණය මදි වීමෙන්. ඉතින් එතකොට හැකි ඉක්මනින් අපි ලේ ගමනාගමනයේ යථාතත්වයට පත් කළොත් අර හાર્ට් ෆේලියර්, ඒ කියන්නේ හෘදේ අකර්මණ්‍ය වීම අවම කරගන්න පුළුවන්. මොකද අපි සාමාන්‍යයෙන් හැමෝම ගොඩක් වෙලාවට දන්න දෙයක් තමයි එකෝ පරීක්ෂණය. ඉතින් ගොඩක් වෙලාවට හැමෝම අහනවා මගේ එකෝ එක හොඳද කියලා. ගොඩක් වෙලාවට අපි කියන්නේ ඒකෙන් අපි බලනවා හෘද ක්‍රියාකාරීත්වය. ඉතින් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ගේ හෘද ක්‍රියාකාරීත්වය 60%කට වැඩිය එකෝ පරීක්ෂණෙන් ගත්තහම වැඩියි. ඉතින් ඒ ගොඩක් වෙලාවට වෙන්නේ හෘද වස්තුවේ ඒ ඩැමේජ් එකක් වුණොත් අර 60%ක තියෙන එක 30%කට 40%කට අඩු වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවෙන් පස්සේ ඉතින් ඔයාගේ ජීවිතේ ඔයා හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයේ 30%ක ක්‍රියාකාරීත්වයක් තියෙන පුද්ගලයෙක් විදිහට තමයි ඉතින් කටයුතු කරන්නේ. එතකොට ඔයාට එදිනෙදා කරන සාමාන්‍ය දේවල් ඒ විදිහටම කරගෙන යන්න අමාරු වෙන්න පුළුවන්. සෝලිත්, අපි දැන් හෘද රෝගයක් හැදලා රෝහලකට ගියා කියමුකෝ. එතකොට අනිවාර්යයෙන්ම හෘද රෝගේ හැදිච්ච හැමෝටම ඉතාමත් ඉක්මනින් ඇන්ජියෝග්‍රෑම් කරන්න ඕනේද? නැත්නම් යම්කිසි තෝරාගත් පිරිසකටද ඔය ඇන්ජියෝග්‍රෑම් එක කරන්නේ? ඔව්, බොහෝ විට දියුණු රටවල් වල නම් ඔය මේජර් හાર્ට් ඇටැක් හරි ටිකක් අවදානම් වැඩි හෘදයාබාධ හැම එකකටම මූලික ප්‍රතිකාරණය විදිහට ලේ ගමනාගමනය ප්‍රතිස්ථාපනය කරන්න ඇන්ජියෝ පරීක්ෂණයක් කළා ස්ටෙන්ට් ක්‍රමයට තමයි බොහෝ විට සිදු වෙන්නේ. හැබැයි අපේ තියෙන සම්පත් සහ අපේ පහසුකම් යටතේ ගත්තොත් මොකද ලංකාවේ කැත් ලැබ් කැතීට කරන ඒ අපි උපකරණ තියෙන පහසුකම් තියෙන රෝහල් ප්‍රමාණය බොහොම සීමා සහිතයි. ඉතින් ඇත්තනම ලංකාවටම තියෙන්නේ 10%කට අඩු ප්‍රමාණයක්. ඉතින් එතකොට ලංකාවේ හැමතැනම ඉන්න හැම ලෙඩාටම ඒ පහසුකම අපිට ලබා දෙන්න අපහසු වෙනවා බොහෝ විට. ඉතින් ඒ වගේ වෙලාවේ අනිත් තියෙන ඒකට තියෙන විකල්පය තමයි ඒ ලේ කැටිය දියවෙන්න අපි ඖෂධයක් ලබා දෙනවා. ඒක බොහෝ ගොඩක් රෝහල්වල ඒක දැනට අවේලබල්. ඉතින් එතකොට ඈත දුර පළාතක ඉස්පිරිතාලෙක වුණත් ඒක කරන්න පුළුවන්. ඉතින් හැබැයි අර මං කිව්වා වගේ ඒ ලේ කැටිය දියුණාට ඒ කාලයක් තිස්සේ ඇතිවෙච්ච බ්ලොක් එක අයින් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක 100%ක්ම නිට්ටවට සුව කරන්න හරි ඒකට ප්‍රතික්‍රමයක් විදිහට ඇන්ජියෝ පරීක්ෂණයක් කළා ස්ටෙන්ට් ක්‍රමයට හරි සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා විශේෂයෙන් ගොඩක් අවදානම් තත්ත්ව තියෙන කාලයක් තිස්සේ දියවැඩියාව තියෙන ලෙඩ්ඩු හරි පවුලෙන් හරි ජානමය විදිහට ඒ තියෙන වෙනස්කම් එක්ක සමහර ලෙඩ්ඩුන්ගේ බ්ලොක් කීපයක් තියෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට හදිසි අවස්ථාවේදී අර ජීවිත අවදානම ඇතිවෙච්ච ලේ අවදානම ඇතිවෙච්ච ඒ ලේන හරයේ තියෙන අවිහිරතාවය මේ ඒකට පිළියමක් යොදලා සමහර විට අපිට බයිපාස් සත්කමකට සමහර ලෙඩ්ඩු යොමු කරන්න වෙනවා. මොකද ඒ වගේ ලෙඩ්ඩුන්ට ස්ටෙන්ට් එකක් දෙකක් තුනක් දාලා ඒ තියෙන සියලුම අවිහිරතාවයන් මගහරව ගන්න බැරි වෙනවා. දැන් අපි ලෙඩෙක් ආවහම අපි දැන් ඔන්න අපිට දැන් කැත් ලැබ් එකක් ඔය ඇන්ජියෝග්‍රෑම් කරන්න බෑ. ඒ හින්දා ලේ කැටිය දිය වෙන බෙහෙත් විදිනවා. හැබැයි මේ ලෙඩාට නුදුරු අනාගතයේදීම අනිවාර්යෙන් ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න ඕනේද? හරි විදිහට නම්. ඔව්, හරි විදිහට නම් ඇත්තටම අර අපි කියන්නේ
ට්‍රොපොනින් ලීක් කියන්නේ අර ට්‍රොපොනින් පරීක්ෂණයේ ගත්තාම ඒකේ වැඩිවීමක් තියෙන ECG එකේ ප්‍රධාන හෘදයා බාධයක් විදිහට පැමිණිච්ච ගොඩක් ලෙඩුන්ට යම් කියන්නේ අපි අර ගත්තොත් තියෙන පහසුකම් සීමා සහිත භාවයෙන් හින්දා හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ වුණාට බොහොමයකට එන්ජියෝ පරීක්ෂණයක් අඩුම ගානේ එන්ජියෝ පරීක්ෂණයක්වත් කළා අපිට බලා ගන්න පුළුවන් නම් මොනවද තියෙන මොකද අපිට එළියෙන් බලලා ගොඩක් වෙලාවට කියන්න අපහසුයි හෘද වස්තුවේ තියෙන අවහිර වීම කීයද එකද දෙකද සමහරට ඒකට ප්‍රතිකාරම බේත් වලින් විතරක් කරන්න පුළුවන්ද නැත්නම් ස්ටෙන් ක්‍රමයට හදන්න ඕනද බයිපාස් වලට යොමු කරන්න ඕනද කියන එක ඔක්කොම තීරණය කරන්න වෙන්නේ එන්ජියෝ පරීක්ෂණයක් කිරීමෙන් පස්සේ මාස කිහිපයක් ගිහිල්ලා හරි කමක් නැහැ එන්ජියෝ පරීක්ෂණයක් කිරීම සුදුසුයි ඔව් සුදුසුයි ඒ අතර කාලේ රෝගීන්ගේ පැත්තෙන් ගත්තොත් වෛද්‍යවරයා ප්‍රතිකා නිර්දේශ කරන ඖෂධ කිහිපයක්ම තියෙනවා අපි ඒ හෘදයාබාධයක් හැදිච්ච ලෙඩෙක්ට අපි ඒ ගැන කතා කරමු කොහොමද අපි මොනවද ගන්න ඕන පියර්වල් හෘදේ හෘදයාබාධයක් හැදිවිච්ච සහ හැදෙන්න ඉස්සෙල්ලා ඒක වළක්වා ගන්න සහ ඉදිරියට තව හෘදයාබාධයක් ඇති වෙන එක වළක්වා ගන්න ගන්න පුළුවන් පියර්වල් මොනවද කියන එක අපි කතා කරමු සෝනිත් I think you have to fever mona the kiela then had the abad had the chicken kianuko then hadilla spiritual tegia behet with the angiogram tamakaragan facilities ne. Lodagi petting had angiogram karela parikshana karanaka mona the karandoni. Come with the valaka it damage a valaka gani. E atrakale padana with hitama kaletu deval tamai why it devaria nideshakan ausha the keep acti and aching anti platelet take any lay. රුධිර පට්ටිකා තුනී කරන බෙහෙත් බොහෝ විට දෙකක් දෙනවා අර මොකද මං කිව්වාගේ අපි එන්ජියෝ පරීක්ෂණයක් කළා ඒකට ප්‍රතිකාර කරේ නැත්නම් ඒ කාලයක් තිස්සේ ඇතිවෙච්ච අවහිර වීම එහෙමම තියෙනවා ඒකෙන් සමහරට ඒකේ රෝග ලක්ෂණ නිතරම එන්නේ නැති වෙන්න පුළුවන් ඒක ලෙඩා කියන්න පුළුවන් මට ඒ පාර ගොඩක් වෙලාට බෙහෙත් විද්දා දැන් මට හොඳයි කියලා. ඒ වුණාට ඇඟ ඇතුලේ වෙන දේ ගැන අපි දන්නේ නැහැ. ඉතින් ඒකකින්ද අපිට ඕන ඉස්සරහට වළක්ව ගන්න ඒ ඇන්ටි ප්ලේට්ලට් එතකොට කොලෙස්ටරෝල් අඩු කරන බෙහෙත් අනිවාර්යෙන්ම ගන්න ඕන. මොකද ඒකෙන් කොලෙස්ටරෝල් අඩු කරනවට අමතරව අර ඉන්ෆ්ලමේෂන් අර නාල මතුපිට ඩැමේජ් වෙන එක වලක්වනවා. ඉතින් එතකොට අර ලේ කැටි හිරවීමේ මේ අවධානම අඩු කරනවා. ඊට අමතරව සමහර රෝගීන්ගේ ඒ හෘදයාබාධ හැදුනට පස්සේ හෘදේ යම් මට්ටමක අකර්මණ්‍යතාවයක් ඇති වෙනවා. එතකොට සාමාන්‍ය විදිහට ක්‍රියාකාරීත්වය අඩු වුනහම ඒ ක්‍රියාකාරීත්වය පවත්වගෙන යන්න වෛද්‍යවරයා බොහෝ විට ඖෂධ කීපයක්ම නිර්දේශ කරනවා. ඉතින් ඒ බීත් ඖෂධ නිසියාකාරව ගන්න එක ඉතාම වැදගත් ඒ වගේ තත්වයකට ඊටත් වැඩිය ඉතින් අපි විශේෂයෙන් අපි කතා කරමු ඇත්තටම හෘදයාබාධයක් හැදෙන්න ඉස්සෙල්ලා කොහොමද අපි ওই ටිකම මොනවද ගන්න ඕන පියවර කියලා සෝලිත් දැන් අර කොලෙස්ටරෝල් ගැන කතා කරානේ දැන් සමහරු ඉන්නවා heart attack හැදුනට කොලෙස්ටරෝල් හයි නෑ එහෙම නැත්නම් කොලෙස්ටරෝල් ගොඩක් වැඩි නෑ ගොඩක් නෙමෙයි වැඩි නෑ මගේ කොලෙස්ටරෝල් normal doctor කියලා කියනවා ඒ වගේ අයත් අර කොලෙස්ටරෝල් පෙත්ත ගන්න ඕනේද ඔ අනිවාර්යෙන්ම ඔයා හිතුවට කොලෙස්ටරෝල් මට්ටම normal කියලා හරි සාමාන්‍ය අගයක පවතිනවා කියලා ඒක ගොඩක් වෙලාවට ජනතාව හිතන්නේ අපි report එක බලලා ඒ report එකේ තියෙන අගයන් එක්ක මගේ කොලෙස්ටරෝල් level එක normal නේ ඒකින් හින්දා මම කොලෙස්ටරෝල් පෙත්තක් ගන්නත් ඕන නැහැ කියලා මං කිව්වාගේ ඒ කොලෙස්ටරෝල් පෙත්තෙන් කොලෙස්ටරෝල් අඩු කරනවට අමතරව තියෙන ප්‍රතිලාභ තියෙනවා ඉස්සරහට හෘදයාබාධයක් ඇතිවීම වැළැක්වීමට. එතකොට ඒකේ කොලෙස්ටරෝල් අඩු කිරීම පමණක්ම නෙමෙයි ඒකේ මූලික අදහස ඒ කොලෙස්ටරෝල් ටැබ්ලට් ගන්න එකයි. සහ දැන් ඔය නියම කරලා තියෙන විදිහට ඒ කියන්නේ ජාත්‍යන්තර ඔය පරීක්ෂණ මට්ටම ගත්තාම කොලෙස්ටරෝල් දැන් එක්කෙනෙක්ගේ normal මට්ටම කියන එක හෘදයාබාධයක් හැදිච්ච එක්කෙනෙක්ට normal හරි සාමාන්‍ය මට්ටමක්
නෙමෙයි. ඉතින් එතකොට ඒ වගේ විශේෂ අවධානම් තියෙන ලෙඩුන්ගේ කොලෙස්ටරෝල් මට්ටම අපි නියම කරනවා ඊට වැඩිය ගොඩක් අඩු මට්ටමකට, විශේෂයෙන් ඔය LDL කියන නරක කොලෙස්ටරෝල් කියන මට්ටම හැකිතාක් අඩු මට්ටමේ තියාගන්න එක තමයි නිර්දේශ කරන්නේ. දැන් අපේ ජනතාවට බයක් තියෙනවනේ මේ පෙති බීලා ඒවලට මට ඊට පස්සේ ඒවලින් ප්‍රශ්නෙයිද. ඉතින් මේ කොලෙස්ටරෝල් බෙත්ත ගැනත් පොඩ්ඩක් එහෙම බයක් තියෙනවා. ඇත්තටම මේ වෛද්‍ය විද්‍යාත්මක, දැන් අපි වෛද්‍යවරු දෙදෙනෙක් විදිහට කතා කරන්නේ එවිඩන්ස් බේස් මෙඩිසින්, ඒ කියන්නේ සමීක්ෂණ එක එන එක. සමීක්ෂණ අනුව කොලෙස්ටරෝල් පෙත්ත බොන්න බය වෙන්න ඕනේද? ඔව් දුලි, මං හිතන්නේ ඔය අපි කොලෙස්ටරෝල් පෙත්ත කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපි නිර්දේශ කරන ස්ටැටින් කියන, ඒ කියන්නේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ පෙත්ත තමයි බොහෝ විට මූලික විදිහටම අපි පාවිච්චි කරන්නේ. හෘදයාබාධයක් හැදිච්ච ලෙඩෙක්ට හරි හෘදයාබාධයක් වළක්ව ගන්න ගොඩක් ලෙඩුන්ට අපි මූලික විදිහට නිර්දේශ කරන්නේ ඔය ස්ටැටින් කියන ඖෂධය. ඒකට හේතුව තමයි එක කාලයක් තිස්සේ පරීක්ෂණාත්මකව සහ ඒක භාවිතයෙන්ම ලැබපු අත්දැකීම් වලින් ඒක හැම ඕනම ඖෂධයක අවදානම් තත්ත්වයක් හරි අතුරු ආබාධ තියෙන පුළුවන්. ඒ වුණාට අපිට දැනට අපිට තියෙන කොලෙස්ටරෝල් අඩු කරන බේත් වලින් ස්ටැටින් කියන එක බොහොම ආරක්ෂාකාරී, ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් අතුරු ආබාධ අඩු බේතක් විදිහට තමයි දැනට සැලකෙන්නේ. ඉතින් ඒක හින්දා ඒක නොගන්නවට වැඩිය ගන්න එකේ වාසි ගත්තොත් ඕනම එකක රිස්ක් බෙනිෆිට් තමයි අපි ගන්න. ඒ කියන්නේ අවාසි සහ වාසි ගත්තහම වාසි වැඩි කියලා තමයි කියන්න වෙන්නේ. සමහර පුද්ගලයන්ට අර ස්ටැටින් රිලේටඩ් මයෝසයිටිස් කියලා, කියන්නේ ඔය කොලෙස්ටරෝල් අඩු කරන පෙත්තේ අතුරු ආබාධ විදිහට ඇඟේ පත්තේ අමාරුව එන්න පුළුවන්. ඒක කාලයක් යනකොට බොහෝ රෝගීන්ට ඒක හරි යනවා. ඒ වුණාට සමහරුන්ට ඒක දරා ගන්න බැරි වගේ මට්ටමේ බොහොම ඒක ඉතාම සීමිත ප්‍රමාණයකට වෙන දෙයක්. ඒ කියන්නේ 1%කටත් අඩුවෙන් වගේ තමයි බොහොම ගොඩක් වෙලාට දකින්නේ. සමහර ලෙඩුන් ඒක එතකොට ඒ වගේ තත්ත්වයකට ආවොත් වෛද්‍ය උපදෙස් පිළිපැදලා අපි වෙන කොලෙස්ටරෝල් අඩු කරන බේත්වලට මාරු කරන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේ ඒක ගන්න එකේ වාසි ඇත්තටම වැඩි අවාසි වලට වැඩි. සොලි, දැන් අපි ආපහු පොඩ්ඩක් අපසට ගියොතින් අර සමහර වෙලාවට එක්සර්සයිස් CCG කියලා එකක් කරනවානේ. මොකද්ද මේ එක්සර්සයිස් CCG එක? හැමෝටම කරන්න ඕනේද? කොයි වෙලාවටද කරන්න ඕනේ? චුට්ටක් කියලා දුන්නොත් ඒක ගැන. එක්සර්සයිස් CCG එකත් අපි හෘද රෝග සම්බන්ධව කතා කරනකොට අපි බොහොම බහුලවම කරන පරීක්ෂණයක්. මං හිතන්නේ එකෝ පරීක්ෂණයට ගොඩක්ම ලෙඩ්ඩු කැමති. එකෝ පරීක්ෂණය මගේ එකෝ එකක් කරගන්න කියලා තමයි ගොඩක් ලෙඩ්ඩු එකෝ පරීක්ෂණයක් කරහම ඒකෙත් අපි කතා කරන්න ඕන. මොකද එකෝ පරීක්ෂණය කියන එකනොත් හෘදයාබාධයක් අපිට අඳුරගන්න අමාරුයි. ඒකෙන් කර අපි එකෝ පරීක්ෂණයකින් කරන්න පුළුවන් හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය, කපාටවල ක්‍රියාකාරීත්වය බලන්න. හෘදය වස්තුවේ අර ඩැමේජ් එකක් වෙලා තියෙනවා නම් ඒක බලා ගන්න පුළුවන් ඉකෝ පරීක්ෂණය. ඒනට අපිට ඉකෝ පරීක්ෂණේ නෝමල් කියලා අර සැක නැතුව පහසුවෙන් ඉන්න බෑ, මේ මට මුකුත් ප්‍රශ්නයක් නැහැ කියන එක. XICCG එක කියන්නේ බොහෝ විට අපි කතා කළා අර ඇන්ජයිනා, කියන්නේ ඇවිදිනකොට හරි වැඩක් කරනකොට හරි රෝග ලක්ෂණ තියෙනවා කියන්නේ. ඇත්තටම XICCG අපි කරන්නේ ඒ ඔයා වැඩ කරනකොට ඔයාගේ හෘදය වස්තුවට දෙන කියන්නේ අර ක්‍රියාකාරීත්වය වැඩි කරනවා වගේම ඒක ප්‍රතිනිර්මාණය කිරීමක් තමයි අපි කරන්නේ XICC. එතකොට ඔයාට හොඳට දුවන්න පුළුවන් නම් ඔයාගේ හાર્ට් එක ක්‍රියාකාරීත්වය හොඳ වෙන්න ඕනේ. හැබැයි ඔයාට XICC කිය වෙන්නේ අපි වේගය සහ ඒකේ උස ටික ටික වැඩි කළා අපි අර ෆිසියොලොජිකල් තත්ත්වය, කියන්නේ ඔයා සාමාන්‍ය දිනදා වැඩ කරනකොට තියෙන තත්ත්වයේ කොහොමද හાર્ට් එක වැඩ කරනකොට මොකද්ද වෙනස්කම් අපි ECG වල රෙකෝඩ් කරන එක තමයි අපි කරන්නේ. ඉතින් එතකොට ඒක 100%ක්ම ඒකෙනොත් අපිට කියන්න අමාරුයි හෘදයාබාධයක් හරි බ්ලොක් තියනවාද කියලා. හැබැයි අපිට තියෙන පහසුකම් එක ගත්තහම වැඩිපුර ජනතාවට අපිට ඒක
ඒක අනිත් එක පහසුවෙන්ම ගොඩක් රෝහලවල අපිට අවේලබල්. ඉතින් ඒකින්ද ඒකට යොමු කරන්න පුළුවන්. ඒකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් ECG එක XI ECG එක වෙනස්කම් තියෙනවා නම් අපි එතනින් එහාට තව පරීක්ෂණ කරන්න ඕනද නැද්ද කියන එක තියෙනවා. ඔව් අපි ගොඩක් දේවල් කතා කරා හෘද රෝග පිළිබඳව. ඉතින් අපිත් එකතු වුණේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සෝලිත් සේනානායක. මද විරාමයකට ගිහිල්ලා අපි නැවතත් හමුවෙමු මේ හෘද රෝග ගැන කතා කරන්න. ඔබ මේ නැවතත් එකතු වී සිටින්නේ චර්ණ ටීවී ගෙනෙන සුවවත්කම වැඩසටහනත් සමග. අදත් අපිත් එකතු වෙනවා ඩොක්ටර් සෝලිත් සේනානායක, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, අපිත් එක මේ හાર્ට් ඇටැක් ගැන කතා කරන්න. ඉතින් අපි හાર્ට් ඇටැක්ස් ගැන කතා කරනකොට ගොඩාක් දේවල් කතා කරා. මොනවද කරන්න පුළුවන් පරීක්ෂණ, මොකක්ද ඇන්ජියෝග්‍රෑම් එකක් කියන්නේ, මොනවද අපි බොන්න ඕනේ බෙහෙත්, මේ වගේ දේවල්. නමුත් මං හිතන්නේ හෘද රෝග ගැන කතා කරනකොට වෛද්‍යවරු දෙදෙනෙක් විදිහට අපි දෙන්නට දෙන්න පුළුවන් හොඳම මෙසේජ් එක තමයි සෝලිත් කොහොමද හෘද රෝගයක් වළක්වගන්නේ, හෘද රෝගයක් හැදෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක. අපි ඒක ගැන කතා කරමුද, ප්‍රිවෙන්ෂන්. මං හිතන්නේ ඒක ඉතාම වැදගත් මාතෘකාවක්. මොකද ඒකෙන් ලෙඩාට සහ ඇත්තටම රජයටත් ගොඩක් මුදල් ඉතුරු කරන්න පුළුවන් දෙයක්. මොකද හෘදයාබාධයක් හැදුනට පස්සේ කරන්න ඕන පරීක්ෂණ, ප්‍රතිකාරම සහ ඖෂධවලට යන මුදල ඔයාගේ ජීවිත කාලයේ ලොකු මූල්‍යමය විදිහටත් බොහෝ විට බලපාන්න පුළුවන් කරුණක්. ඉතින් ඒක හින්දා අපි අර ඉස්සෙල්ලා කතා කළා යං හාර්ට් ඇටැක්. ඒ කියන්නේ අඩු වයසේ හෘදයාබාධ හැදීම, කියන්නේ හැදෙන එකෙන් වෙන්න පුළුවන් අතුරු ප්‍රතිඵල තමයි මේක. වයසක ජනතාවටත්, ඒ කියන්නේ පොදුවේ මේක අදාළයි. හැබැයි විශේෂයෙන් අපි අර කතා කළා වගේ වැඩිපුර තරුණ ජනතාවට හෘදයාබාධ හැදෙන එකේ අතුළු විපාක විදිහට වෙන්න පුළුවන් දේවල් තමයි ගොඩක් වෙලාවට තරුණ කට්ටිය ඒගොල්ලොන්ගේ, ඒ කියන්නේ ගොඩක් වෙලාවට රස්සාවල් කරන ජීවන උපාය, සමහරට ගෙදර පවුල නඩත්තු කරන්නේ ඒ පුද්ගලයා වෙන්න පුළුවන්. එතකොට ඒ පවුලටම ඒක බලපානවා මූල්‍යමය විදිහට. ඊට පස්සේ තමන්ගේ quality of life කියන එක, ඒ කියන්නේ ජීවිතේ ගුණාත්මකභාවය අඩු වෙනවා. ඔයාගේ හෘද වස්තුව ඩැමේජ් වුණාට පස්සේ ඔයාට එදිනදා කරන්න, හිතන්න, සෙල්ලම් කරන්න, හරි දුවන්න, පයින්න, සාමාන්‍ය විදිහට දේවල් කරන්න බැරි වෙනවා. ඒතර ඔයා සමහරට වෙන තව ඊට අමතරව ගත්තොත් වෙන වෙන වෘත්තියන් හරි වෙන දේවල්, ඒ කියන්නේ බොහෝ විට වෙන්නේ අර පවුලට සහ ඔබට එන්න පුළුවන් ගුණාත්මකභාවයට ගොඩක් විදිහට බලපාන්න පුළුවන් තරුණ වයසේදී හෘදයාබාධයක් හැදුනොත්. ඉතින් අපි කතා කළා වගේ හෘදයාබාධයක් හැදෙන්න තියෙන අවදානම් තත්ත්ව පාලනය කිරීම තමයි ඒක. මං හිතන්නේ අපි හරිනම් ඉස්කෝලේ කාලේ ඉඳන් ඒක ප්‍රගුණ කළ සහ කළ යුතු දෙයක් සහ ඒක ප්‍රමෝට් කරන්න ඕන දෙයක්. මොකද කොලෙස්ටරෝල් තැම්පත් වීම ඇත්තටම අපි මේ කතා කරන්නේ අර කොලෙස්ටරෝල් සම්බන්ධව ඇතිවන හෘදයාබාධ. බොහොම අර කලාතුරකින් අපි කතා කළා එහෙම නැතුව හෘදයාබාධ ඇති වෙන පුළුවන් බොහොම සුළු පිරිසකට. අපි ඒක ගැන කතා කරන්නේ නැතුව කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් නැත්තම් ඇතරෝස්ක්ලෙරෝටික් ප්ලාග් ඩිසීස්, ඒ කියන්නේ කොලෙස්ටරෝල් සම්බන්ධව ඇතිවන අවහිරතා එක්ක ඇති වෙන පුළුවන්. ඒක හෘදයාබාධ පමණක් නෙමෙයි ඇත්තටම අඩු වයසෙන් ස්ට්‍රෝක්, ඒ කියන්නේ ආඝාත තත්ත්ව වුණත් ඇති කරන්න පුළුවන් තත්ත්ව. සෝලිතරෝ ආ කිව්වහම මට මතක්ුණේ අපි ඉස්කෝලේ කාලෙම අපේ දරුවන්ට හිතන් කියා දෙන්න ඕනේ මේ හෘද මේ මොනවද අපේ ලයිෆ් ස්ටයිල් එක මොඩිෆයි කරලා කොහොමද අපි නිරෝගීමත්ව ඉන්න පුළුවන් කියලානේ. දැන් ඇත්තටම අපිත් කරන දෙයක් තමයි ආදරයට කියලා චොක්ලට් එකක් ගෙනියන, හැමදාම අයිස්ක්‍රීම් එකක් අරන් දෙනවා, බිස්කට් පැකට් එකක් පිටින් අරන් දෙනවා. ඇතර මේ දේවල් තමයි පොඩ පොඩ වැඩි වෙලා අහිතකර ජීවන තත්ත්ව බවට පත් වෙන්නේ. මම හිතන්නේ ඒක තමයි අර තරබාරු බව
ට සම්බන්ධව වෙන අනිත් අවදානම් තත්ත්ව ඉතින් එතකොට මම හිතන්නේ දැන් දැන් තරුණ පරම්පරාව පරම්පරාව ටිකක් ඒ ගැන දැනුවත් සහ අර හෙල්දි ලිවිං වලට යොමු වෙන ප්‍රවණතාවයක් තියෙනවා ඒත් ඒ වගේම තව කොටසක් ඉන්නවා එහෙම ඒ ගැන වැඩි අවධානය යොමු කරන්නේ නැති මොකද තමන්ගේ කාර්යබහුල ජීවිතයත් එක්ක සමහර ලාවට වර්ක් ලයිෆ් බැලන්ස් කරගන්න අමාරුයි මේ ගොඩක් වෙලාවට හැමෝම කියන්නේ අපි එළියෙන් කනවා අපිට එහෙම කෑම හදන්න වෙලාවක් නැහැ සහ ඒකට කාලය යොමු කරන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක් තමයි බොහෝ විට අපි දකින්නේ ඒ වුණාට ඔය ඔබ ඒ අර කරන විනාඩි ගානක හරි ඒ කැපවීම ඔබේ ඉදිරි අනාගතයට ආයෝජනයක් විදිහට තමයි ඒක අපිට පැහැදිලි කරන්න වෙන්නේ ඇත්තටම අම්මලාට කියන්න තියෙන්නේ ඔබේ දරුවා පුළුවන් තරම් නිරෝගී දිවිපෙවතකට යොමු කරන්න කියලා නේද නැත්නම් අනාගතයේදී අවුරුදු 20න් 30න් heart attack එකක් හැදුනහම අnder එක නෙමෙයි කරන්න තියෙන්නේ දැම්ම ඉඳගෙනම දරුවන්ව ඒ සඳහා යොමු කරන්න නේද අපි කතා කරන්නේ අවුරුදු 18න් විතර පළවෙනි සමහරට lipid profile කියන්නේ තමන්ගේ cholesterol මට්ටම තරුණ අවස්ථාවේදීම කොහොමද කියලා දැනගෙන screening විදිහට ඒ කියන්නේ අපි අවබෝධයෙන් ඉන්න එක තමයි වැදගත් එක දෙයක්. ඒ වගේම කාලින් කාලයට blood pressure ඔබේ රුධිර පීඩනය පරීක්ෂා කරගන්න එක. කොයි වයසේදී වගේද රුධිර පීඩනය අපි බලාගන්න ඕනේ සාමාන්‍ය නිරෝගී කෙනෙක් නම්? ඔව් නිරෝගී කෙනෙක්ගේ නම් අඩු වයසේදී නම් අපි නිතරම රුධිර පීඩනය පරීක්ෂා කරන්න අපි එහෙම නිර්දේශ කරන්නේ නැහැ. අඩුම ගානේ අවුරුදු 2-3කට පාරක් හරි රුධිර පීඩනය සැරින් සැරේ බලාගන්න එක හොඳයි කොලෙස්ටරෝල් අවදානම් තත්ත්ව තිබුණේ නැත්තම් කොලෙස්ටරෝලුත් අඩු වයසේදී එකපාරක් හරි බලලා තියාගන්න එක හොඳයි වෙන අවදානම් තත්ත්ව හරි පවුලේ කොලෙස්ටරෝල් තියෙනවා නම් හරි ඊට අඩු කාලයකින් ඒ ගැන අවධානය යොමු කරන එක සුදුසුයි කියලා තමයි කියන්නේ. ඉතින් අපේ ඩයට් එක කෑම ආහාර රටා වෙනස් කිරීම සමහර ටිකක් එකපාරට කරන්න අමාරු දෙයක්. ඒ වුණාට අපිට කාබෝහයිඩ්‍රේට් සහ මේදය සහිත ආහාර අඩු කළා ප්‍රෝටීන් බහුල ආහාර දැන් අපි ගොඩක් වෙලාවට කතා කරනවා මෙඩිටරේනියන් ඩයට් කියලා. ඒ කියන්නේ ගොඩක් මාළු එතකොට එළවලු පළතුරු ඇට ජාති ඒ වගේ වලින් පිරිච්ච ආහාර රටාවක්. ඒක ප්‍රායෝගිකව මං හිතන්නේ අපිට කරන්න අමාරුයි මේ ජීවන රටාව සහ අපේ තියෙන ජීවන තත්ත්වෙත් එක්ක. ඒ වුණාට තමන්ගේ ආහාර රටාව පිළිබඳ අවබෝධයෙන් ඉන්න එක වැදගත් කියන එක තමයි. හැබැයි ඉච්චරම අමාරුත් නෑ නේද සෝලිත්? තෙල් වැඩිපුර කන්නේ නැතුව වැඩිපුර බත් පාම් පිටි ප්‍රොසෙස් ෆුඩ් ගන්න නැතුව ඉන්න පුරුදුනොත් අමාරු නැහැ නේද? ඔව් පුරුදුනොත් අමාරු නෑ. ඒකට ඒක යම් මට්ටමක අර හික්මීමක් අවශ්‍යයි. ඒකට යොමු වෙන්න. හැබැයි අපි කොලෙස්ටරෝල් කියලා හිතුවාම හිතන්නේ අම්මෝ තෙල් 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 කෑවේ නැත්නම් හරි හැමෝම අනේ ડોක්ටර් තෙල් කන්න එපාද කියලා. හැබැයි තෙල් විතරක් නෙමෙයි නේද මේ අධික පිෂ්ඨය, අධික කාබෝහයිඩ්‍රේට්, ඒ කියන්නේ අර පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්. මේවත් ඉන්ඩිරෙක්ට්ලි ඔයාගේ ඇඟේ කොලෙස්ටරෝල් වැඩි වෙන්න, එතකොට ආසාදන තත්ත්ව වැඩි වෙන්න හේතුවක් වෙනවා නේද? ඔව් ඒක තමයි. ඔහු වගේ අර අපි තෙල් කෑම කියන එක වෙනම තෙලෙම ඒ කියන්නේ හදන කෑමට අමතරව ගොඩක් වෙලාවට පිෂ්ඨය අන්තිමට ඒක මේ දෙයට ඒක පරිවර්තනය වෙනවා. ඉතින් සහ ඔබේ අර උසට සරිනලන ඇඟේ බර සහ ඉන ප්‍රදේශයේ වට ප්‍රමාණය ඒ ඔක්කොම අපි බලනවා ස්ථූලතාවයේ සම්බන්ධයෙන්. ඉතින් එතකොට උසට හරියන බරක් පවත්වා ගන්න ඕන ප්‍රමාණයට ඒ කියන්නේ අවබෝධයෙන් ඉන්න එක වැදගත් කියන එක තමයි. ඒ කියන්නේ diet and exercise is a must. ඒ කියන්නේ දෙක කරන්න ඕනේ නේද? ඒක බොහෝ විට දැන් අපි ගත්තොත් යුරෝපයේ හරි ඒ වගේ රටවල් වල ගොඩක් වෙලාවට ඒක වයස් ભેදයක් නැතුව ගොඩක් අය යොමු වෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි recommend කරන්නේ අඩුම ගානේ පැය භාගයක්වත් දවස් 5ක්වත් සතියට ව්‍යායාම වල යෙදෙන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපි තව දෙයක් තමයි දකින්න සමහර රෝගීන් ඇවිල්ලා කියනවා ඔක්ට මම පැය දෙකක් විතර දවසට ඇවිදිනවා කියලා. ඉතින් සමහරලාට අපි
ඒ පැය දෙක ඇවිද්දට මොකක්වත්ම කරන්න නැත්නම් ඒකත් හොඳ දෙයක්. හැබැයි අපි කියන්නේ අපි අර ජිම් එකට ගිහින් බර උස්සනවා වගේ ඒකට හાર્ට් එකටත් අපි පොඩ්ඩක් දැනෙන්න එක්සයිස් එකක් කරන්න ඕනේ. එතකොට ඔයාලට ටිකක් දාඩිය දාලා හති වැටෙන ගානට පැය දෙකක් කරන්න ඕනේ. පැය භාගයක් විනාඩි 20ක් ඒක පුරුද්දක් විදිහට කරන්න පුළුවන් නම් ඔයාට ඒ කියන්නේ ඔබට පුළුවන් ඔබේ බර පාලනය කරන්න සහ ගොඩක් රෝග තත් වලින් වැළක්ෙන්න ඒක ගොඩක් කලකට උපකාර වෙනවා. ඩයට් එක්සර්සයිස් ඊළඟට තුම් පානෙන් වළකින්න ඕනේ. ඔව් ඊළඟට තමයි ඔබේ පුරුදු 100 සමහර ඒ කියන්නේ 100%ක්ම වළක්වා ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අඩුම ගානේ ඔබ ඉන්න තත්ත්වෙන් ඒ කියන්නේ අවධානය යොමු කළා ඊට වැඩිය ඒක අඩු මට්ටමකට ගේන්න පුළුවන් නම් ඒක මොකක්වත්ම කරනවට නොකර ඉන්නවට වැඩිය ඒක හොඳ දෙයක්. ඉතින් ඇත්තටම සිගරට් පහක් දීපු එක්කෙනෙක් නවත්තන ගමනේ අඩු ගානේ එකකටවත් ගිහිලා ඊට පස්සේ නවත්තන්න try කරන එක නේද? ඒක ඒක බොහෝ විට සමහරවිට අපි ප්‍රායෝගිකව දකින්න දෙය තමයි අපි එකපාරට කිව්වට අර තමන්ගේ පුරුදු එකපාරට හැබිට්ස් කියන ඒවා එකපාරට වෙනස් කරගන්න බෑ. ගොඩක් වෙලාවට ඒව වෙන්නේ මොකක් හරි හෘදයාබාධයක් හැදිලා හරි මොකක් හරි වුණාට පස්සේ. ඉතින් අපි ගොඩක් වෙලාවට දියවැඩියාවත් එහෙම තමයි. දියවැඩියාව පාලනය කියන එක ගොඩක් වෙලාවට ලෙඩු කියනවා මගේ සීනි හොඳයි මගේ දැන් බේත් බොන හින්දා හරි නැත්තම් ගොඩක් වෙලාවට සීනි හොඳ හින්දා බේත් නවත්තනවා අඩු කරනවා ලෙඩාම ඒක තීරණය කරනවා. එතකොට ඔබේ රෝග තත්ත පාලනය කර ගැනීමත් ඉතාම වැදගත්. එතකොට තමන්ගේ තියෙන රෝග තත්ත්වයේ එක තමන් පරීක්ෂණයක් කරනවා නම් මොන මට්ටමේද තියාගන්න ඕන කියන එක ගැන දැනගන්න එකත් ඒකත් මං හිතනවා ඔය අපි ප්‍රිවෙන්ෂන් වල ඒ කියන්නේ රෝග ඇතිවීම හෘදයාබාධ ඇතිවීම වළක්වා ගැනීමේ කේපියවරක්. උදාහරණයකට ගත්තොත් දැන් දියවැඩියාව සම්බන්ධයෙන් ගත්තොත් අපි කතා කරනවා HbA1c කියන්නේ දීර්ඝකාලීන ඔබේ සීනි පාලනය මනින එක පරීක්ෂණයක්. ගොඩක් වෙලාවට ලෙඩ්ඩු තමන්ගේ මට්ටම තමන් තියාගන්න ඕන මට්ටම මොකද්ද කියන එක දන්නේ නැහැ. ගොඩක් වෙලාවට දන්නවා ෆාස්ටින් මගේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් නෝමල් ඒකින් හින්දා ලෙඩා හිතාගෙන ඉන්නවා මගේ ඇඟේ සීනි පාලනය හොඳයි කියලා. ඒ වුණාට අර වැදගත්ම දේවල් තමයි දීර්ඝකාලීනව ඔබේ ඒ කියන්නේ තියෙන රෝගී තත්ත්වවල පාලන මට්ටම මොනවද කියන එක අවබෝධයෙන් ඉන්න එක වැදගත්. එතකොට බ්ලඩ් ප්‍රෙෂර් ගත්තොත් රුධිර පීඩනයේ ඔබේ වයසට ගත්තොත් සමහර වෙලාවට සමහර රෝගීන් ඖෂධ 1-2-3 සමහරවිට ගන්න වෙනවා පාලනය කරන්න. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී ඔබේ තියෙන නෝමල් හරි නැත්තම් ඔබේ රුධිර පීඩනය තියෙන්න ඕන මට්ටම මොකද්ද කියන එක තමන් ඔබ අවධානයෙන් ඉන්න එක ඉතා වැදගත්. ඉස්සරහට ගොඩක් වෙලාවට තත්ත්ව ඇතිවීම වළක්වා ගැනීම. සමහර වහන්තයක් තමයි ડોක්ටර් චුට්ටක් බිව්වට කමක් නැද්ද? මොකද්ද ඒක ගැන කියන්න තියෙන්නේ සෝලි? මං හිතන්නේ වෛද්‍යවරුන් විදිහට අපිට කියන්න තියෙන්නේ ඒ ගැනත් අර පොඩි ආందోලනාත්මක මත කීපයක් ඇති වෙලා තිබුණා. පොඩ්ඩක් බිව්වොත් ප්‍රශ්නයක් නැහැ. හොඳයි කියලා කිව්ව කාලයක් හොඳයි කියලාත් සමහර ලාවට කතා කරනවා. ඉතින් ඒ වුණාට විද්‍යාත්මකව ගත්තහම අපිට දැනට තියෙන දත්තත් එක්ක අපිට කියන්න වෙන්නේ ඒකේ ඒ කියන්නේ ඇල්කොහොල් ස්මෝකින් කියන ඒ කියන්නේ මද්‍යසාර සහ දුම් භාවිතයෙන් වෙන්න පුළුවන් හානිය ඒක 100%ක් නතර කළාම තමයි ඒකේ සම්පූර්ණම අපිට ගන්න පුළුවන් ඒකේ අර ප්‍රතිලාභ. Any amount is bad කියලා තමයි දැන් කියන්නේ. Bad කියලා තමයි කතා කරන්නේ. දැන් චුට්ට කතාව කියන්නේ. එහෙම කතා කරන්න ඇති. විශේෂයෙන් දුම් පානය ගත්තොත් ඒකෙන් වෙන හානිය ඇඟේ තියෙන සියලුම ඉන්ද්‍රියන් වලට ඒක විශේෂයෙන් බලපානවා. ඇස් වල ඉඳන් එතකොට පෙනහළු වල ක්‍රියාකාරීත්වය අඩු වෙන්න විශේෂයෙන් පිළිකා ಜಾති කීපයකටම දුම් පානය ඍජුවම් බලපානවා කියලා හොයාගෙන තිනවා. ඊට අමතරව ප්‍රිමැචුවර් ඒජින් ඉක්මනට වයසට යන වයසට යෑමටත් දුම් පානය බලපානවා. ඊට අමතරව විශේෂයෙන් හෘදයාබාධ වලට ඍජුවම බලපාන මොකද අර ඉන්ෆ්ලමේෂන් කියන එක රුධිර වාහිනිය ඇතුළත ඇතිවෙන ඒ අසාත්මික තත්වයට ඍජුවම දුම් පානය බලපානවා කියන එක තමයි හොයාගෙන තියෙන්නේ. ඇල්කොහොලුත් එහෙමයි. ඒ දෙකම ඒ වගේ තමයි.
එතකොට සෝලිත දැන් අපි කතා කරපු වලට අමතරව කෙනෙක්ට ඇහුවටින් තව මොනවද කරන්න පුළුවන් මට කාට් ඇටැක් එකක් හදාගන්න ඕනේ නැහැ මට හොඳ හෙල්දි ලයිෆ්ස්ටයිල් එකක ඉන්න ඕනේ මම හොඳට කනවා එක්සර්සයිස් කරනවා අරක්කු බොන්නේ නැහැ දුම් බොන්නේ නැහැ තව මොනවද අපිට එකතු කරගන්න පුළුවන් අපේ ජීවිතේට ඊට අමතරව ගොඩක් වෙලාවට අපි නාගරීකරණයත් සමග අර වර්ක් ලයිෆ් එක කියන්නේ අපේ රැකියාවේ තියෙන හරි තමන් කරන වෘත්තේ තියෙන හරි පවුලේ තියෙන ආතතිය ඒ කියන්නේ ස්ට්‍රෙස් එකත් එක්ක ඔබේ හෘදයාබාධ හැදීමේ අවදානම වැඩි කියලා තියෙනවා. ඉතින් ඒක ප්‍රායෝගිකව තමන්ගේ තමන්ට ජීවිතයේ දේවල් විඳින්න යම් මට්ටමකට හරි වෙලාවක් හොයාගන්න පුළුවන් රිලැක්සේෂන් වලට යම් කාලයක් හරි යොමු කරගන්න පුළුවන් නම් ඒකත් ඔබේ සෞඛ්‍යයට කරන ආයෝජනයක් විදිහට තමයි ඒක පවුලට සහ සෞඛ්‍යයට කරන ආයෝජනයක් විදිහට තමයි ඒක අපිට සලකන් වෙන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට ඒ දෙයක් වෙනකන් අපි ඒක තේරුම් ගන්නේ නැහැ. ඒක වුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ නැහැ අපි මේ වගේ දෙයකටත් කාලය යොමු කරා නම් ඒකයි තරුණ පරම්පරාව ගොඩක් වෙලාවට දැන් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මද්‍රව්‍ය වලට යොමු වෙලා තියෙන එක. ඉතින් ඒකෙත් ඒකත් ඍජුවම හෘද ආබාධ වලට බලපාන අවදානම් තත්ත්වයක් විදිහට දැන් ඒක හොයාගෙන තියෙනවා. ඊට අමතරව සමහර වෙලාවට ලෙඩ්ඩු කියනවා මම මේ හොඳටම ඉන්නවා කිසිම يعني පවුලෙත් හෘද ආබාධ නැහැ රෝග අසාමාන්‍ය තත්ත්වත් නැහැ මම මහතත් නැහැ ඒත් මට හෘද ආබාධයක් හැදුනා කියලා. ඉතින් එහෙම ඒකෙත් අර කතා කළා වගේ ඕනම කෙනෙක්ට ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන්. ඉතින් ඒක අවාසනාවන්ත දෙයක් තමයි. හැබැයි බොහෝ ලෙඩ්ඩුන්ට යම් මට්ටමක එකක් දෙකක් තුනක් හරි අවදානම් තත්ත්ව තියෙනවා. හෘද ආබාධ සහ ඔය කාඩියෝ වැස්කියුලර් ඩිසීස් ඒ කියන්නේ හෘද ආබාධ සහ ස්ට්‍රෝක් ඒ කියන්නේ අංශභාග තත්ත්ව ඒ ඔක්කොම එකම අපි කිව්වොත් අර කුඩයක් යටට ගත්තොත් එන මේ අම්බ්‍රෙලා ටර්ම් එකක් විදිහට තමයි ගන්න. ඉතින් ඒ ඔක්කොටම එකකට එකක් සම්බන්ධ මේ දේවල් කීපයක් තමයි තියෙන්නේ. ඉතා කලාතුරකින් තමයි මුකුත්ම නැතුව එකපාරට හට ඇටැක් එකක් එන්නේ. අපි කතා කියන්නේ කරුමෙට හැදුනා කියලා. සෝලි දැන් අපි කතා කරානේ ප්‍රිවෙන්ෂන් ගැන. දැන් ඒ වුණාට දැන් හට ඇටැක් හැදිච්ච එක්කෙනෙක්ට හට ඇටැක් එකක් හැදුනට පස්සේ විශේෂයෙන්ම තරුණයට ඒක තරුණ අයට නෙමෙයි වැඩිහිටියන්ටත් එහෙම තමයි අමතක කරලා ඉන්න බෑ නේද? මොකද අන්තිමට හાર્ට් ඇටැක් එක අපි දන්නේම නැතුව හાર્ට් ෆේලියර්, ඒ කියන්නේ හෘදය වැඩ කරන්නෙම නැති තත්වයකට යන්න පුළුවන් ඔබ නොදැනුවත්වම. සමහරට ඔබට තේරෙන්නෙත් නැතුව අන්තිම හුස්ම ගන්න බැරුව ගිහින් බලනකොට හાર્ට් එක වැඩ කරන්නෙම නෑ වගේ. ඉතින් ඒ වගේ දෙයක් වළක්ව ගන්න මොනවද කරන්න පුළුවන්? කොහොමද අපි ෆලෝ අප් කරන්නේ? අපි කොහොමද මොනවද කරන්න ඕනේ ක්‍රියාමාර්ග? නුදුලියා කතා කළා වගේ ඔබ කිව්වාගේ හෘද ආබාධයක් හැදුනට පස්සේ ඒකට අපි ප්‍රතිකාර කළා. අපි ඩෙෆිනිටිව් ට්‍රීට්මන්ට් විදිහට ගන්නවා නම් ඒ කියන්නේ අර නিত্য ප්‍රතිකාර විදිහට කරන ස්ටෙන්ට් ඒ කියන්නේ මේ ස්ටෙන්ටින් හරි නැත්නම් බයිපාස් හරි මොකක් හරි ක්‍රමයකින් ඒ બ્લોක් ඒ අවහිරවිතා මග අපි ආපහු යථාර්ථයට පත් කළාට පස්සේ සියලු දේම ආපහු සාමාන්‍යය කියලා අපිට ඒ ගැන අවධානය යොමු නොකර ඉන්න අමාරු. මොකද ඔබ කිව්වාගේ සමහර ලෙඩ්ඩු අර අපි නිර්දේශ කරපු විදිහට ප්‍රතිකර්ම මගදී නතර කරනවා. ඉතින් එතකොට වෙන්නේ අපි දාන ස්ටෙන්ට් වලත් ආයු කාලයක් තියෙනවා. එතකොට බයිපාස් වලත් ආයු කාලයක් තියෙනවා. සමහරට අවුරුදු 10 15 වෙන්න පුළුවන් 20 වෙන්න පුළුවන්. හැබැයි ඒක අවුරුදු 2 3 වෙන්නත් පුළුවන් ඔබේ ක්‍රියාකාරීත්වය අනුව. මොකද ඒ දාන ස්ටෙන්ට් වල අපි දාන්නේ එළියෙන් යකඩ. ඉතින් එතකොට ඒක ඇතුළෙත් ලේ කැටි ඇතිවීමේ අවදානම තියෙනවා. ඉතින් එතකොට ඒක හින්දා තමයි අපි අර වෙනම ඖෂධ කීපයක් දෙන්නේ. ඒ ඖෂධ අනිත් එක ජීවිත කාලෙම ගන්න ඕනේ කියන එක තමන් අවබෝධ කරගන්න ඕනේ. මොකද අපි දැන් එකපාරක් හෘද ආබාධයක් හැදිලා මොකද ඒක ඒක පහසු දෙයක් නෙමේ. හෘද ආබාධයක් හැදිලා ඔබ ඒ විඳින ඒ කියන්නේ අත්විඳින ඒ තත්ත්වය. එතකොට ඒක සමහරවට ජීවිත කාලෙම මානසික වුණත් බලපාන්න පුළුවන්. ඉතින් සමහර ලෙඩ්ඩු රෝගීන් අර නෑ මගේ ජීවිතේ මෙතනින් ඉවරයි කියන එක හිතලා සමහරවට
අපි දකිනවා සමහර අවස්ථාවලදී දේවල් අත්හැරලා දාන. එහෙම නැතුව අපි ප්‍රතිකාර කළා ලෙඩාව යථා තත්ත්වයට පත් කළාට පස්සේ ලෙඩාගේ පැත්තේ ලොකු වගකීමක් තියෙනවා. ඖෂධ සහ ඒ නියමිත පරීක්ෂණ හරියට කරගන්න. කරන පරීක්ෂණ සැරින් සැරේ කළා ෆලෝ අප් එක. ඒ කියන්නේ අපි ලෙඩාව ඊට පස්සේ ලෙඩාගේ තත්ත්වේ කොහොමද කියන එක බලන්න ඉදිරියේදී ෆලෝ අප් එක ඉතාම වැදගත්. ඉතින් ඒකට ලෙඩා කියන්නේ ඒ අතරම ඔබට හෘදයාබාධය හැදෙන්න මූලික වෙච්ච අවදානම් තත්ත්ව ටික ඒ ටික හැමම තියෙනවා. ඒ තත්ත්ව පාලනය තවත් ඊටත් වැඩිය හොඳට පාලනය කරගන්න එක ඉතාම වැදගත්. ඔබට දෙවනි හරි තුන්වෙනි පාර නැවත හෘදයාබාධයක් එන එක වළක්වා ගන්න. අද අපි වැදගත් මාතෘකාවක් කතා කරේ කොහොමද හෘදයාබාධයක් වළක්වගන්නේ, කොහොමද හෘදයාබාධයක් ආවොතින් ඒ සඳහා සැලකිලිමත් වෙන්නේ කියන එක. ඉතින් අදත් අපිත් එක්ක එකතු වුණේ ඩොක්ටර් සෝලිත් සේනානායක හෘද රෝග විශේෂඥ වෛද්‍ය. ඉතින් සෝලිත් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා මේ දැනුවත් කිරීම සිදු කරාට. බොහොම ස්තුතියි. ලබන සතියේ මේ වගේම හරවත් වෛද්‍ය සාකච්ඡාවක් සමග අපි ඔබ හමුවට එනවා. ඉතින් එතකන් ආයුබෝවන්.